විසසංශගේ නාමයෙන් ඔබ හැම කෙනෙක්ටම ආශිර්වාද ගෙනින අතර අපගේ යාඥා කණ්ඩායම විසින් නව YouTube චැනලයක් ආරම්භ කර ඇති අතර ඔබටත් පුළුවන් එම වීඩියෝ නරඹා ආශිර්වාද ලබා ගන්න. ඒ වගේම මෙම පණිවිඩය තවත් කෙනෙකුට ෂෙයා කර ඔබත් සුභාරංචියට හවුල්කාරයෙක් වන්න. ජෙස්වීටයි. සුභම සුභ උදෑසනක් කළ ජේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් මම ඔබට ආශිර්වාද ගෙනින අතර උන්වහන්සේ යහපත් සුන්දර ලස්සන දවසක් ඔබටත් මටත් උන්වහන්සේ ආරම්භ කරන්න දී තිබෙන මහත් කරුණාව නිසා අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. හොඳ අද දවසේ දෙවියන්ගේ වචනේ යම් කාරණාවක් අපි එළිදරව් කර ගන්නට යනවා. දවසේ අපි බලමු 1 යොහාන් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදය ලියවිලි තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. ප්‍රේමෙහි මුල් ප්‍රේමෙහි බය ඇත්තේ නැත. සම්පූර්ණ ප්‍රේමය බය දුරු කරයි. මක්නිසාද බය දඬුවමින් යුක්තය. බය වෙන තැනැත්තේ ප්‍රේමේ සම්පූර්ණ නොවී සිටී. මේ ස්ථානයේ තුල යොහාන්තුමා යම් කාරණාවක් මේ උදෑසන ඔබට මට මතක් කරනවා. මේ ස්ථානයේ කියන ප්‍රේමෙහි බය ඇත්තේ නැත. ප්‍රේමය කියන කාරණාව ගැන. එතකොට ප්‍රේමය කියන එක අපි අඳුනාගත යුතුයි. ප්‍රේමය කියන කාරණාව අපි හරියට අපි යමෙක්ට ප්‍රේම කරනවා ඒ තුල දෙවචන කියන බය කියන දෙයක් ඇතුළලා නැහැ කියලා. ප්‍රේමයේ සම්පූර්ණ බය දුරු කරයි. ඒ වගේම බය දඬුවම් යුක්ත බය කියන කාරණාවට දඬුවම කියන එක තිබෙනවා. මේ ස්ථාන තුල යේසුස් වහන්සේගේ ප්‍රේමය ගැන ඔබට මට උදාසේ මතක් කරනවා. අපි යම් කෙනෙක්ට අපි ප්‍රේම කරනවා, අපි යම් කෙනෙක්ව අපි විශ්වාස කරනවා නම් අපිට සම්පූර්ණ විශ්වාසයක් තිබිය යුතුයි. ඔහු අපේ හැම කාරණාවක හැම ප්‍රශ්නයක හැම වේදනාව තැනකදීම ඔහු මා වෙනුවෙන් සිට ගනී කියනා වූ හැඟීම අපිට තිබිය යුතුයි. නමුත් බොහෝ වෙලාවට අපි මේ ලෝකයේ මිනිස්සු අපි විශ්වාස කරද්දී අපි ඔවුන්ට අපි ඕනහට වඩා අපි ප්‍රේම කරනවා. හැබැයි ඔවුන් යම් යම් අවස්ථාවලදී ඔවුන් අපිව මඟහරිනවා. ඔවුන් සමහර දේවල් අපේ අතපසු කරනවා. එතකොට අපිට සැකයේ කියන එක අපිට ඒ තුලින් මතුවෙනවා. ඒ නිසා මේ ස්ථානයේ තුල දෙවියන් වහන්සේගේ ප්‍රේමය ලෝකේ ප්‍රේමයයි අපිට අඳුනා ගන්න පුළුවන්. හැබැයි දෙවියන් වහන්සේගේ ප්‍රේමය සම්පූර්ණයි. ඒක තුල බය කියන එකක් නැහැ. උන්වහන්සේ තුල අපේ සියලු දේට විසඳුම තියෙනවා. උන්වහන්සේ තුල අපේ හැම දෙයකටම සමාදානයක් තිබෙනවා. හැම දෙයකටම විසඳුමක් උන්වහන්සේ තුල තිබෙන උන්වහන්සේගේ ප්‍රේමය තුල. ඒ නිසා අපි උන්වහන්සේගේ ප්‍රේමය අපි අඳුනගෙන අපි මේ ප්‍රේමය තුල අපි ගමන් කරද්දී දෙවියන් වහන්සේ අපේ ජීවිතයේ දේවල් වෙනස් කරන්නට යනවා. අපි බයෙන් යුක්තව යම් දේවල්ට ප්‍රේම කරනවා ඒකට විපාකයක් තිබෙනවා. ඒ නිසා අපි දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපි අඳුනගමු මේ උදෑසන කාලයේ. එපිසෙ පොතේ 3 පරිච්ඡේදයේ 18 සහ 19 වෙනි පද ලියවිලි තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. දෙවියන් වහන්සේගේ මුළු පූර්ණකමට පූර්ණ වන පිණිස සියලු සුද්ධවන්තයන් සමග ක්‍රිස්තුස් වහන්සේගේ දැනගත නොහැකි ප්‍රේමය දැනගෙන එහි පළල දිග උස ගැඹුර කිමෙක්ද කියා තේරුම් ගන්නට නුඹලාට පුළුවන් වන පිණිස උන්වහන්සේගේ මහිමේ සම්පතේ හැටියට නුඹලාට දෙන මෙන් යාඥා කරව. මේ ස්ථානයේ තුල පාවුල්තුමා යම් කාරණාවක් ඔබට මට කතා කරන ප්‍රේමයේ තුල දෙවියන් වහන්සේගේ ප්‍රේමය ගැන මේ ස්ථානයේ කියනවා දෙවියන් වහන්සේගේ මුළු පූර්ණකම පූර්ණ වන පිණිස සියලු ශුද්ධවන්තයන් සමග ක්‍රිස්තුස් වහන්සේ දැන ගත නොහැකි ප්‍රේමය දැනගන්න පිණිස. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපෝ දැනගන්න පිණිස. උන්වහන්සේගේ ප්‍රේමයේ උස ගැඹුර පළල උන්වහන්සේ කොයි ආකාරද අපිට ප්‍රේම කරේ මොකද්ද ඒ ප්‍රේමෙත් නරමුණ දැනගන්න නිසා පාවතුමා කියනවා මම ඒ උදෙසා යාඥා කරනවා. ඒක එළිදරව් වෙන පිණිස යාඥා කරනවා කියලා. අපිට බොහෝ වෙලාවට අපි දෙවියන් වහන්සේව අපි සොයනවා. හැබැයි අපේ මුළු සිතින් අපි උන්වහන්සේ සොයන්නේ නැහැ. සමහර කාරණා වලදී අපි සැක කරනවා. අපි බයෙන් යුක්තව ප්‍රේම කරනවා. සමහර ප්‍රශ්න අපි උන්වහන්සේ ඉදිරියට ගෙනියනවා. නමුත් අපේ ඇතුළට අපිට සැකේ කියන කෙනවා. දෙවියන් වහන්සේට පුළුවන් ද මේකට විසඳුම දෙන්න? දෙවියන් වහන්සේට පුළුවන් ද මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න? අපි උන්වහන්සේගේ ප්‍රේමය අපි හරියට අඳුනගත්තේ නැති නිසා උන්වහන්සේ කියනවා සම්පූර්ණ උන්වහන්සේ ඔබගේ මගේ පාපෙට උන්වහන්සේ මිලයක් ගෙව්වා. උන්වහන්සේ ඔබගේ සියලු පාපේ උදෙසා උන්වහන්සේ කුරුසේ මියදුණු බව දේව වචනය තුල කතා කරනවා. ඔබගේ මගේ ස්ථානෙ උන්වහන්සේ ගත්තා. ඔබ මා පව්කාරයන්ව සිටිදී උන්වහන්සේ සම්පූර්ණ වූ ගැලවීමක්
උන්වහන්සේ ඔබට මට දුන්නා. උන්වහන්සේ ඔබට මට එතරම් ප්‍රේම කරා. දෙවචන කියන දෙවියන් වහන්සේ එකම ජාතක පුත්‍රයා දෙන තරම් උන්වහන්සේ ලෝකෙට ප්‍රේම කරා කියලා. උන්වහන්සේ එකම පුත්‍රයා දෙන තරම්. යේසුස් වහන්සේ මේ ලෝකෙට එවනකම්. උන්වහන්සේ යේසුස් වහන්සේ මේ ලෝකෙට ආව ඔබ මා උදෙසා මැරෙන්න. පෞකාර අපි උදෙසා කිසිම බලාපොරොත්තුවක් නැති නිරේට තීරණ වෙලා සිටි අපි උදෙසා උන්වහන්සේගේ පුත්‍රයා මේ ලෝකෙට එව්වා. උන්වහන්සේගේ ප්‍රේමය උන්වහන්සේ අපිට ප්‍රකාශ කළා. ඒ නිසා පාවුල්තුමාගේ උන්වහන්සේගේ ප්‍රේමය අපි අඳුන ගන්නවා. අපිට එළිදරව්වක් අවශ්‍යයි. උන්වහන්සේ අපේ හැම තත්ත්වයක හැම කාරණා හැම වාතාවරණයකම උන්වහන්සේ අප සමග සිටිනවා. ආමෙන්. මේක ඔබ අල්ලගන්න. මේකට ඔබ ඇතුල් වෙන්න. දෙවියන් වහන්සේ අපේ සියල්ලෙදි ස්වාමියා. ඔබ ඒක තේරුම් ගන්න. උන්වහන්සේ අපේ දෙවියන් වහන්සේ. තේනස උන්වහන්සේගේ ප්‍රේමය ඔබ අඳුන ගන්න. ඒ ප්‍රේමයේ තියෙන ගැඹුරට ඔබ ඇතුල් වෙන්න. දෙවියන් වහන්සේ ඔබගේ කාරණා වෙනස් කරන් තිනවා. ආමෙන්. හාලෙලූයා. ඒ වගේම අපි බලන්න යනවා රෝම පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය. ලියවිලි තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. මක්නිසාද අපි සතුරන්ව සිටියේදීම දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්ගේ මරණය කරනකොටගෙන උන්වහන්සේ සමග අපි සමගි කරනු ලැබුවෙමු නම් සමගි උනා වූ අපි ඊට වඩා උන්වහන්සේගේ ජීවනයේ කරනකොටගෙන ගලවනු ලබා නෙමුව මිස්ථාන තුලත් ප්‍රියම් කාරණාවක් මතක් කර දෙනවා. මිස්ථාන කියන මක්නිසාද අපි සතුරන්ව සිටියේදීම දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්ගේ මරණය කරනකොටගෙන උන්වහන්සේ සමග අපි සමග කරනු ලැබුවා. ආමෙන්. හාලෙලූයා. අපි පෞකාරයන්ව සිටියේදීම දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් මේ පොළොවට එවලා අපි පෞකාරයන් සිටියේදී උන්වහන්සේ ඔබට මට ප්‍රේම කරා. උන්වහන්සේ ඔබට මට ප්‍රේම කරන්නේ ඔබගේ මගේ යම් දෙයක් බලාගෙන නෙවෙයි. ඔබගේ මුදල් බලාගෙන, ඔබගේ ගෞරවය, ඔබගේ උදව් බලාගෙන නෙවෙයි උන්වහන්සේ ඔබට මට ප්‍රේම කරන්නේ. උන්වහන්සේ ඔබගේ මගේ කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ලෝකෙට පාවෙද්දි මිනිස්සුන්ට අපි පාවෙද්දි අපිට අපි මේ පාවෙද්දි අපේ ජීවිතේ අපිට නැති කර ගන්න හිතෙන මොහොතේ දෙවෙනස ඔබට මට ආදරය කරා. උන්වහන්සේ කිසි දෙයක් ඔබගේ මගේ ඉල්ලුවේ නැහැ. උන්වහන්සේ සැබෑ දෙවියන් වහන්සේ. උන්වහන්සේගේ සැබෑ ආදරේ උන්වහන්සේ ඔබට මට ඒ ස්ථානවල ප්‍රකාශ කරා. අද දවසේ අපි දෙවියන් වහන්සේ දරුව ලෙස මේ පොළොවේ ජීවත් වීම උන්වහන්සේ ඔබට මට ආදරය කරන නිසා උන්වහන්සේ ආදරකේ අපි මේ පොළොවට විතරක් නෙමෙයි සදාකාලික උන්වහන්සේ අපිට ප්‍රේම කරා. මේ ස්ථානයේ කතා කරන එකයි. උන්වහන්සේ අපි පෞකාරණ සිටි උන්වහන්සේ අපිට ප්‍රේම කරා. උන්වහන්සේ අපිව සමගි කරගෙන උන්වහන්සේගේ දරුවෙක් ලෙසට උන්වහන්සේ අපිව අද දවසේ තබලා තිබුණා. ඒ උන්වහන්සේගේ ප්‍රේමය අපි අඳුන ගමු. උන්වහන්සේගේ ප්‍රේමය තුළ අපි ජීවත් වෙමු. අපි උන්වහන්සේගේ ප්‍රේමය තුළ අපි හැසිරෙමු. ඒ නිසා බොහෝ වෙලාවට අපිට වැරදුනේ අපි දෙවියන් වහන්සේව අඳුන ගත්තේ නැති නිසා. ඒ නිසා අපි දෙවියන් වහන්සේව හරියට අපි අඳුන ගමු. ඒ වගේම රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 31 සහ 32 මෙලෙස කියනවා. එසේ වීනම් මේ කාරණා ගැන කුමක් කියමුද? දෙවියන් වහන්සේ අපේ පක්ෂයට සිටින සේක්නම් අපට විරුද්ධ වන්නේ කවුද? තමන් වහන්සේගේම පුත්‍රයා ඉතුරු කර නොගෙන අප සියල්ලන් උදෙසා පාවා දුන්නා වූ තනන් වහන්සේ පුත්‍රයා ඇතුළුව අනිකුත් සියල්ල අපට නොදෙන්නේ කෙසේද? ආමෙන්. මේ ස්ථානයේ කියනවා උන්වහන්සේගේ ප්‍රේමය ගැන ඔබට මට එළිදරව් කරනවා. මේ ස්ථානයේ කියනවා දෙවියන් වහන්සේ අපේ පක්ෂයට සිටින සේක්නම් අපට විරුද්ධ වන්නේ කවුද? දෙවියන් වහන්සේ ඔබගේ මගේ පක්ෂේ, ඔබගේ මගේ පැත්තේ සිටිනවා. සාතන්ට පුළුවන් ද අපේ ජීවිත විනාශ කරන්න? අපේ පවුල විනාශ කරන්න පුළුවන්ද? අපේ සතුට විනාශ කරන්න පුළුවන්ද? අපේ ආර්ථිකය විනාශ කරන්න පුළුවන්ද? අපිව රෝගයට ගේන්න පුළුවන්ද? උන්වහන්සේගේ ප්‍රේමය අපි අඳුනගමු. උන්වහන්සේ අපේ පක්ෂේ සිටිනවා නම් සාතන්ට බෑ අපිට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න. ඔබට අවශ්‍ය කරන එළිදරව්වයි, ඔබට අවශ්‍ය කරන දෙවියන් වහන්සේගේ ඒ රහස, ඔබට අවශ්‍ය කරන දෙවියන් වහන්සේගේ ගැඹුර, ඒ ආදරය ඔබ අඳුන ගන්නට, ඒක තුළ ඔබගේ ජීවිතය ඔබ ගොඩනගන්න. මේ ස්ථානයේ එකයි කතා කරන්නේ. මේ ස්ථානයේ කියන පුත්‍රයා ඉතුරු කර නොගෙන අප සියල්ලන් උදෙසා පාවා දුන්නා වූ තනන් වහන්සේ පුත්‍රයා ඇතුළුව අනිකුත් සියල්ල අපට නොදෙන්නේ කෙසේද? දෙවියන් වහන්සේ එකම ජාත පුත්‍රයා උන්වහන්සේ ඔබ මා උදෙසා දුන්නා. උන්වහන්සේ කිසිවක් ඉතුරු කරගත්තේ නැහැ ඔබට මට ආදරය කරන වෙලාවේ. උන්වහන්සේ මුනු සන්තකේම උන්වහන්සේ ඔබ මා වෙනුවෙන් උන්වහන්සේ විනාශ කරා, උන්වහන්සේ නැති කරගත්තා ඔබට මට ආදරය කරන නිස. ඒ නිසා උන්වහන්සේ ඔබට මට ආදරය කරන්නේ කොන්දේසි විරහිතව. ඔබගේ මගේ කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. ඔබගේ නම්බුනාම, ඔබගේ ගෞරවය, ඔබගේ මුදල්, ඔබගේ උසස් වීම මේ කිසි දෙයක් උන්වහන්සේට වැදගත් නැහැ.
unwahanse deviyan wahanse obage mage jeevithayata unwahanse aadare kare unwahanse obage mage aathmayatai unwahanse gælawima dune sapi unwahanse anduna gamu unwahansege premaye diga palala gæmbura api anduna gamu unwahanse deviyan wahanse kiyanna au sthane sira api balamu unwahanse puluwan obage mage jeevithaye onoma tattayak wenas karanna onoma kaaranawak wenas kala unwahanse uttara denna puluwan ena unwahanse premaye api anduna gamu unwahansege aadare api anduna gamu me udasana kaala Mau dasarnya kalau bagai wacana itu ringgup apa itu kata hati nisa. Mau wacana itu ringgup apa itu hidup eli darahu karena nisa. Apa yang bersuci karena mage dewi pihani. Suci mage dewi han masa Hallelujah. Obat apa itu tiben uru megan ubah eli darahu kan nisa. Apa kau dah apa kumat kau mempolubek karena. Ubah ide orang apa itu terungan ubah bagai atman masa bagai wacana itu nih. Apa itu ubah masa eli darahu kan nisa. Apa yang bersuci karena mage dewi han masa Hallelujah. Hallelujah. Ubah masa ubah city nak karena mempolu apa city nama kira suami. Tuti piana api dekka obage wacane obage swabhave api dekka swamini api obata baddha vela hatirine api obage wacane nawath ipadune swamini nisa stuti me siyalle obo api o godanagena obage wacane etulin api o nivaradhi karemin api o genena nisa api obata stuti karana yesus wahansege balavat namen amen hallelujah eti mama me udasana kale obo udesama me yashana karanta yanawa ada dawas te udesa ada dawas oba vivida karana walata pitatta yanna sitinaya vivida rakiyawal tul vivida karana oba salasun kallati salasun ting eh hama deyak udesama mama yashana karantena unwahasege karunawa anugrahaya tiyanne kala oba samahara dura gaman yanda ada dawas oba daagena thi samahara oba yam karana aluthen patang ada dawas oba soodana kallati ama vyapara wenna puluwa samahata govi tan wenna puluwa oba onama deyak samahata ඔබ අද ඉන්ට්‍රෝ යන වෙන්න පුළුවන් ඔබ රැකියාව උදෙසා බොනම දෙයක් වෙන්න පුළුවන් නමුත් ස්වාමීන් වහන්සේ අද දවස ඔබ ආශිර්වාද කරන්න කැමති ආශනා කරන්න අපිට බොහෝ සාදරය කරන ජීවමාන දෙවි ස්වාමීනි අද දවසේ මේ හැම කෙනෙම ජීවිත මඟ බෙදිරිය තබනවා ස්වාමී මේ උදෑසන කාලේ ඔවුන්ගේ ජීවිත බොහොම තත්ත්වගතන ස්වාමී අද දවසේ ඔවුන් යම් දෙයක් සූදානම් කරාද යම් දෙයක් සැලසුම් කරාද මගේ දෙවියන් වහන්සේ ඒ දේවල් යහපත්ව හරියාකරුන්ට කරගන්න ඔබගේ කරුණාව දෙන්න දෙවි පියාණනි ඒකට විරුද්ධව යම් පාදවල් යම් සැලසුම් සාතන් ගෙනල්ලා තිබෙනවද ජේසුස් වහන්සේගේ නාමම් ප්‍රකාශ කරනවා ඒ සියලු දේවල් ඉවත් වෙන ශුද්ධාත්ම පියාණනි ඔබ වහන්සේගේ අනුග්‍රහය මඟ පෙන්වීම හැම නිතරම නිදහස් කරනවා ඔබගේ දූතයන් යවමින් ඔවුන්ගේ මාර්ගවත් සකස් කරනකම් මම යාශනා කරනවා ජේසුස් වහන්සේගේ නාමම් පියාණනි ඔවුන්ගේ අත්වල පාට ආශිර්වාද කරන ඕනේ ඔවුන්ගේ මුළු තැන්කට ආශිර්වාද කරන් ස්වාමී ඔවුන් කරන හැම රැකි රැක්කට ආශිර්වාද කරනකම් මම යාශනා කරනවා පියාණනි ඔවුන් සිතන පතන හැම දෙයක් තුලම ඔබ සිටින්න දෙවි පියාණනි Nau gaman biman ngebo asyiru ada kanda, soana wongge maga depes asyiru ada kanda biene, wong sitena wadada, pohodi wongge jiwite tuleni dahasana kaba nyashna kana, debian masu bohangse, wongge maga penemeng, bohangse surak sita dahasana tule, wongge neana nisa, mabare suti kana piani, wongge silu des, silu karna, bohangse deng asyiru ada kala nisa, mana wata tubare suti wantena wa, Yesus bohangse gema balawatu, amen, amen, amen.